අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් ශීර්ෂ පාඨ රංජන්ට කොන්දේසි සහිතව ජනපති සභාව නිදහස් වූ රංජන් දිගටම හොරු අල්ලන්න සූදානමින් රට වහන්න වෙන දවස ළඟයි PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක් වසන්ත මුදලිගේ නිදහස් කරන්නයි පෙත්සමක් දානිෂ් අලීට ඇප ජනපති මැදුරේ ඇඳ ඇතිරිල්ල සොරකම් කළ අය කු රිමාන්ඩ් ජපානයේ ඉටාරෝ නැකමුරා ඉල්ලා සුනාට මැලේසියාවේ නජීබ්ලා හිරේ ගියාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ මේවා අහලා පනපලයන් පෙරේද තමයි කියලා කියන්න වෙන්නේ අද ටෙලිවැකියෙන් ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන් සමග සාකච්ඡාවට ජපානය මැදිහත් වෙයි IMF නිලධාරීන් අදත් මෙරට නිලධාරීන් සමග සාකච්ඡාවක විදේශ මුදල් එවන්න මහ බැංකුවෙන් ඇප් එකක් ප්‍රථමයෙන් දේශීය පුවත් සිරගත කර සිටි රංජන් රාමනායකට අද ජනාධිපති සමාව හිමි වුණා මෙන්න ඉදිරියට අධිකරණයට අපහස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු කරන්න එපා යන දැඩි කොන්දේසි සහිත වෛරංජන් රාමනායකට ජනාධිපති සමාව හිමි වුණේ වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි රංජන් බැලීමට අද විශාල පිරිසක් බන්ධනාගාරයේ ඉදිරිපිටට එක්ව සිටියා අධිකරණයට අපහස කිරීමේ චෝදනාවකට අදාළව සිරගත කෙරුණු රංජන් රාමනායකට අද ජනාධිපති සමාව හිමි වුණා 2017 වසරේ අගෝස්තු මාස 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටදී රංජන් රාමනායක අධිකරණයට අපහස කිරීමක් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා ඒ අනුවයි නීතිපතිවරයා රංජන් රාමනායකට එරෙහිව නඩු පවරනු ලැබුවේ නඩු විභාගයෙන් පසු ඔහුට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වුණේ 2021 වසරේ ජනවාරි 12 වනදායි ඒ එම පැමිණිල්ලට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රංජන් රාමනායක සිරගත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේද අහෝසි වුණා වෘත්තීන් චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ රංජන් රාමනායක සිය රංගන දිවිය තුළ චිත්‍රපට 75කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා ඒ ප්‍රධාන චරිතයට පණ පොවමින් විජේ කුමාරතුංගගෙන් පසු ජනකාන්ත නළුවා ලෙස ජනාදරයට පත් වූ ඔහු කලාලුවේ නොමැකෙන සලකුණක් ලෙස හැඳින්විය හැකි කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම නිසා ඔහුට වසර දෙකකට ආසන්න කාලයක් සිරගත වීමට සිදු වුණා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ රංජන් රාමනායකට ජනාධිපති සමාව හිමි වේ යයි බොහෝ දිනක විශ්වාස කළා නමුත් ඔහුට ජනාධිපති සමාව හිමි වූයේ නැහැ එවැනි පසුබිමකයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ රංජන් රාමනායකට නිදහස ලබා දීමට මැදිහත් වුණේ ඊට අදාළ ලියකියවිලි පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතද බාර දුන්නා එසේම සිරදඬුවම් නියම වී සිටි රංජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණෙන් සමාව අයද සිටියා තමන් සිදු කළ ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවයි ඔහු එම දිවුරුමේ සඳහන් කර ඇත්තේ රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් වූ ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අත්සන් තැබුවා මින් ඉදිරියට අධිකරණයට අපහස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබා දීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ ඒ අනුව රංජන් රාමනායක නිදහස් කිරීමට අදාළ ලියවිල්ල අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා බන්දනාගාර නිලධාරීන්ට බාර දුන්නා මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂද එක්ව සිටියා රංජන් රාමනායක අපේ රටේ ආందోళනාත්මක දේශපාලන චරිතයක් මල්ලි උන් ඔක්කොම යාළුවෝ කියලා ඔහු සමාජගත කළේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින දේශපාලන තත්ත්වයේ සැබෑම ස්වરૂපය නමුත් අවාසනාවකට ඔහු අතින් අධිකරණයට අපහාස වන විදිය ප්‍රකාශයක් සිදු වුණා මේ හේතුව නිසා ඔහුට සිදු වුණා සිරගත වීමට නමුත් අද දිනේදී ඔහුට ජනාධිපති සමාව හිමි වුණා සත්‍ය වශයෙන්ම පවසනවා නම් මේ රට තුල සිටින ජනකාන්තම නළුවා රංජන් රාමනායක ඒ අනුව රංජන් රාමනායකට කොන්දේසි සහිතව අද ජනාධිපති සමාව හිමි වුණා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග බන්දරාගාරයෙන් පිටතට පැමිණි රංජන් රාමනායක පිළිගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා
जनाधिपति रणिल विक्रमसिंघ मेहतुमा विजयदास राजपक्ष अधिकरण मेहतुमा මට එතුමාට මම පොරොන්දුවක් වුණා එතුමා මේක අසං කරන්න මාව නිර්දේශ කරන්න ඉස්සෙල්ලා මගෙන් පොරොන්දුවක් ගත්තා දූෂණ විරෝධී සටන දිගටම ගෙනිනවා කියලා පොරොන්දුනොත් විතරයි සමාව ලබා දෙන්න කියලා ඉතින් මං හිතන්නේ කට්ටිය කැමතිද ඉතින් මං හොරු අල්ලනවාට ඒක දිගටම කරන් යන අවසරය ලැබුණා නෙක්ස්ට් ප්ලෑන් එක මල්ලි මම ස්වාධීන ඉන්නවා මම ජනතාවගේ පැත්තේ හැමදාම මලින් කතා කරලා තිත්ත ඇත්ත කතා කරලා මොකද निदास ऊ रंजन रामनायक बलीमठ एम स्थान अमात्य मनुष्य नानायकार पेमिनी अवस्थावेदी ओट जनता बगेन एलोये दडी विरोध මනුෂ්‍ය අද සමග ජනපාලයේගෙත් කැවිලා අනිස මිනිස්සුගේ ඡන්ද අරගෙන රංජන්ව විකුණ විකුණ අර රංජන්ව විකුණ විකුණ ඡන්දි අරගෙන අද මෙතන්ට ඇවිල්ලා කියනවා ඉතින් මම කණ්ඩ කරලා කියනවා පොහොට්ටුව තියාරු කරමුලු මුන් ඇවිල්ලා පොහොට්ටුවේ වරදාන වර ප්‍රසාද අරගෙන අදටත් හෙටටත් මිනිස්සු රවට්ටනවා ඒකයි මනුෂ්‍යට හූ කියලා යව්වේ රංජන් රාමනායක නිදහස් වීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා බන්දනාකාරය අසලදී දැඩි විරෝධයක් එල්ලුවත් අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර රංජන් රාමනායකට අයත්ව තිබූ පාර්ලිමේන්තු නිවසේදී ඔහුව හමු වුණා. එෙහිදී අමාත්‍යවරයා විසින් විදේශ ශ්‍රමිකයින්ගේ සුබ සාධනය හා ප්‍රවර්ධනය සඳහා වන පත්වීමේ ලිපියද රංජන් රාමනායකට බාර දුන්නා. මනුෂ්‍යයා මෙතුමා මේකට තනතුරක් ඕනේ නැහැ මං දිගටම මේ කරව පුදුල්. නමුත් මෙතුමා සත්භාවයෙන් කියනවා නැවත ඒක කරන්න කියලා. ඉතින් ඒක බොහොම හොඳ ඉල්ලීමක්. මට තනතුරක් අවශ්‍ය නැහැ. මම කොහොමත් ඒ දේ කරා. නමුත් එතුමාගේ මේ දෙන දේ මං ප්‍රශංසා මුඛයෙන් පිළිගන්නවා. මෙතනදී අපි කියන්නේ මෙතුමට විදේශගත ශ්‍රී ලාංකිකයන්ව නියෝජනය කරලා ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් මැදිහත් වෙලා කටයුතු කරන්න ඒ අයව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඒ අය ඒ රටවලට ගිහිල්ලා ඒ අයව බලා කියා ගන්න ඒ අය ගුඩ්විල් ඇම්බසඩර් කියන තනතුර අපි දෙන්නේ එතුමට ඒ ගිහිල්ලා ඒ කටයුතු බයක් සැකක් නැතුව ඕන තැනක ගිහිල්ලා එහෙම වීසා තහනම් කරන්නේ නැතුව බය නැතුව ගිහිල්ලා මේ මිනිස්සු නිලායිතියක් එතුමට ලබා දීම තමයි අපි මේ හරහා සිද්ධ කරන්නේ මේ සම්බන්ධයෙන් මං ජනාධිපතිතුමාගෙන්වත් ඇත්තම කතාව කාගෙන්වත් ඇහුවේ නැහැ මේක මට කැබිනට් ඇමතිවරයා විදියට මට පුළුවන් මේ පිළිබඳව තීන්දුව ගන්න නිදහස ලබා දුන්නු රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වගේ දෙයකට කිසිසේත්ම අකමැති වෙන්නේ නැහැ කියලා බොහෝ දේශපාලඥයින්ගේ ගෙවල් පසුගියදා ගිනිගනිද්දී තමාට ජනතාවගෙන් නිවාස නවයක්ම ලැබුණු බව රංජන් රාමනායක ප්‍රකාශ කළා. ඒ නිදහස් වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අපිට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට රංජන් රාමනායක මැතිතුමාට මේ ලැබී තිබෙන නිදහස අර්ධ නිදහසක්. එතුමාට 34 දෙක වගන්තිය යටතේ අවස්ථාව ලැබුණා නම් එතුමාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හිමි වෙනවා. නිසා මේ මොහොතේ එතුමාට ලැබී තිබෙන අර්ධ නිදහස ගැන අපි අවංකවම කනගාටුයි. අපි යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාටත් මේ රජයටත් රංජන් රාමනායක මැතිතුමාට සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව මේ නිදහස ලබා දිය යුතුයි. සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ ඇති වෙන පළවෙනි පුරප්පාඩු අපි තීන්දුව කරලා තියෙනවා රංජන් රාමනායක මැතිතුමාව පත් කරනවා කියන්නේ. ඒක කරන්න නම් එතුමාට පූර්ණ නිදහස ලබා දෙන්නට කරු ජනාධිපතිතුමා කටයුතු කරන්නයි මම පුන පුනාම කියනවා. අපි මේ පූර්ණ නිදහස එතුමාට ලබා දෙන්නට කටයුතු කරන්නයි. මට අර පරණ පුරුදු විදිහට කතා කරන්න ආසයි. නමුත් බෑ. ඒක නම් මං කනගාටුවෙන් ඉන්නේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පහුගිය ජනවාරි ඉඳන් ඉල්ලද්දී එතුමා එක දිගට මග ඇරියා එක. ඕගනයිස් ක්‍රයිම් එකක හතර දිනක් පාරේ මරපු කෙනෙක්ට ජනාධිපති සමාව දුන්නා. උන මට දුන්නේ නැහැ. අපි දිගටම ඉල්ලුවා. අපේ සියලුම දෙනා ඉල්ලුවා. නමුත් මට ලැබුණේ නැහැ. සමහර අය අහනවා මම වෙනස් වෙයිද? මම බය වෙලාද? පක්ෂ මාරු කරයිද? මම කඩේයිද? ඒවා මගේ සිලබස් එකේ නැහැ. මම මමමයි මේ විදිහටම තමයි මැරෙන්නේ. මනුෂ්‍ය නානකර මහත්තයත් ආවා. ඔව්. දැන් අමෙතුමානේ හූ තියලා එලෙව්වා. මන් දන්නේ නැහැ මොකද හේතුව කියලා. ඔබතුමා ඉන්නේ මොකද කියන්නේ සහෝදරත්වයේද නැත්නම් කොහොමද? එතුමා මේ 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 මගේ වැඩේදී වීසා හදාගෙන ෂෙන්ගන් වීසා හදාගෙන මා වෙනුවෙන් ගිය පුද්ගලෙක්. මම හැමදාම ඇත්තනේ කතා කරන්නේ. ඇත්ත කතා කරද්දී හදන්න දෙයක් නැහැ. එතුමා මම වෙනුවෙන් ඩියුටියක් කරේ නැහැ කියලා කියන්න බෑනේ මට. මෙතන උනත් නේද? ඔබතුමා ඒක නැහැ කියන්න බෑ. හරි නුයා ඒක වැඩ ඒකට වැඩ කර. වර්තමාන දේශපාලනයේදී අර පක්ෂේ මේ පක්ෂේ මේ මේ මෙම අනුවදන් දෙනවා ශක්තිමත් කරන්න යනවා. ඔව්. ඔබතුමා ටික දවසක් ගිහිල්ලා මුන් ඔක්කොම එකයි මල්ලී තියෙන්නේ. ඒක දැන් ඔයානේ කියන්නේ මල්ලී. ඒකයි බලන්නුද තාම. දැන් නෑ ඔය. ඒක මම කියලානේ මං හිරේකි. මල්ලී වයින්ද මං හිරේකි. ඒ අනිත් එක කියලා නේද? ඉතේ ලুকু පීඩනයක් තියෙනවා. ඉතේ මේ රටේ හොරු ගැන මේ රට විනාශ කරපේ අය ගැන අද ඉපදෙන දරුවා ලක්ෂ 10ක් ණය වෙලා ඉපදෙන එක හිටපු ඇමති කෙනෙක් හොඳටම බුදිය නැමති කෙනෙක් නැගිට ටිකට අල්ලස්සරන් ජපානයෙන් ආය බුදිය ගන්න එක ගැන මම කතා කරන්න කැමති. ඒක අවුරුදු මාස 7ක් ඕව දරාගෙන හිටියා. කිව්ව ගමන් හිරේනවා මල්ලි. ලංකාවේ හොරකම් කරන මිනිහා නෙමෙයි හිරේන්නේ කොහොමද? හොරකම් හෙළිදරව් කරපු. ඔය දැන් ඔබතුම බය කරලා නැද්ද? මේ මොනේ බය ගැවිලක් තියෙනවා කියලා වාය හද්දේ. මම දේශපාලන සත්ත්වෙක්. දේශපාලනේ ඉන්නවා. මට මේ mantri දුරේ ලැබිය යුතුයි කියලා මතේ මම ඉන්නවා. mantri දුරේ හැමෝනුත් ගේ තියෙනවා. මම හොරකම් කළා නැති නිසා මට ගයක් තිබුණේ නැහැ. ඒ අතර මෙතුමාගේ ගේ ඇතුළේ ගෙවල් 9ක් හම්බුණා පහු ගෙටිගේ. මම සතුටු වෙනවා ලංකාවේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ගොඩක් දේශපාලඥයන්ගේ ගෙවල් ගිනි තියද්දි මට ගෙවල් 9ක් දීලා තියෙනවා. මට දුන්න මේ මිනිස් ජනතාව දුන්න ආදරේ කවදාවත් නැති කරගන්න හොරකම් කරන්නෙම නැහැ. පොදු දේපළ අවභාවිතා කරන්නෙම නැහැ. කොමිස් ගන්නෙම නැහැ. අම්මා පල්ල පුතුන් පල්ල ජේසු පල්ල විශ්වාස කරනවා විශ්වාස කරනවා නැත්නම් මට වැඩකුත් නැහැ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූලාර මුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර දෙවන වටේ සාකච්ඡා අදත් පැවැත්වුණා. මේ අතර ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශවවල සමුලුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබෙනවා. මේ මෙරට මුහුණ දී ඇති ණය අර්බුදයට විසඳුමක් ලෙසයි. ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශවවල සමුලුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබෙනවා. මෙරට මුහුණ දී ඇති ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමටත් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමග සත්කාරකත්වයේ වගකීම ගන්නටත් ජපානය එකඟ වී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණේ. නමුත් මෙම සාකච්ඡා සඳහා චීනයේ සහභාගීත්වය පැහැදිලි නැති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවට විශාල වශයෙන්ම ද්විපාර්ශ්වීය ණය ලබා දී ඇත්තේ චීනය ජපානය සහ ඉන්දියාවයි. මෙතර ණය සහනගෙන සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ නික්කේයි ඒෂියා පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ණය ප්‍රතිවිවාහගත කිරීමේ අවශ්‍යතාවය සහ සියලුම ණය හිමියන් එකම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය අපි චීන රජයට දන්වා තිබෙනවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට නම් චීනයේ ස්ථාවරත්වය අවශ්‍ය බව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ප්‍රකාශ කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් සමග තවත් සාකච්ඡාවක් අදත් පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක්වුණා. විදුලි බල සංශෝධනය සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරයේ ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කරන ලද ඉල්ලීමකට අනුව එම තොරතුරු ලබන සඳහා වන විට ලබා දීමටද මෙහිදී එකඟතාවය පළ වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරුද අද සාකච්ඡාවට එක් වූ අතර මෙහි තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. උණ්ඩියල් සහ හවාලා ඇතුළු ක්‍රම මගින් මෙරට සිදු වූ මුදල් සම්ප්‍රේෂණ ක්‍රම දැන් බොහෝ දුරට අඩු වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් විදේශගත ශ්‍රමිකයින් හට මෙරටට මුදල් එවීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමේ උත්සවය අද කොළඹදී පැවැත්වුණා. ලංකා රෙමිට් නම් වූ මෙම ජංගම දුරකථන යෙදවුම හරහා විදේශගත ශ්‍රමිකයින්ට මෙරට සිටින සිය හිතවතුන්ට පහසුවෙන් මුදල් එවීමට හැකියාව පවතිනවා.
මහබැංකුව සහ විදේශ රැකියා අමාත්‍යංශයේක්ව මෙය ක්‍රියාවට නංවා තිබෙනවා. මේ මොබයිල් ඇප් එක බාගත කරගත්තාම හරි ඩවුන්ලෝඩ් කරගත්තාම හරි තමන්ට පුළුවන් එහෙ එක්ස්චේන්ජ් හවුස් එකක ඉඳන් මෙහෙ බැංකුවේ තමන්ගේ ප්‍රතිලාභිකා කාට හරි සල්ලි එවනවා නම් ඒ සල්ලි ඒ බෙනිෆිෂරිට එනකන් ඒක ට්‍රැක් කරන්න පුළුවන්. ඊට අමතරව ළඟම තියෙන එක්ස්චේන්ජස් හවුසස් මොනවාද කියලාත් හොයාගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව බිල් පේමන්ට්ස් කරන්න හැකියාවත් प्रमाण अभी पाचिक तेलटिक बेसिक गैस एम टेलीफोन गण मोटर गण टेलीविजन को अड़का फ्रिज ये सहकार कल दुलाव ए मुद्लोट ए मुद्ल एनवना अत्यावश्य देवल पावचिकरा जनता विशाल वर्ष पहासुवा विशेष मेवा अवस्था मेवलावे तीन सीमित संपत् प्रमाण वडा कार्यक्षम सह प्रयोजनत्ती पाविता वेदगत ඒ తත්වය සමරි වුණාට පස්සේ ක්‍රමානුකූලව මේ විවත් කරාම බැංකුසි ආකාරයක සීමා අයින් කරන්න පුළුවන්. අද වෙනකොට ඩොලර් එකයි එළියේ බ්ලැක් මාකට් එකේ මුදලයි උන්ඩියල් හවාලා ක්‍රමවලින් ලැබෙන මුදලයි අතරේ දැන් ලොකු වෙනසක් නැහැ. මෙතුමගෙන් මම අහුව තව කොච්චර කල් අපිට මේ ආනයන සීමා තියාගන්න වෙයිද කියලා. මෙතුම මාසයක් සඳහන් කරේ නැහැ. මම කිව්වා දෙසැම්බර් විතර වෙනකොට අපිට පුළුවන් වෙයිද ඕන ඕන දේවල් ටික ගෙන්න ගන්න. මම කිව්වා බොහෝ දුරට එහෙම පුළුවන් වෙයි. එතකොට තව මාස කීපයක් මේ විදියට අමාරුවෙන් අපි අල්ලන් හිටියොත් අපිට ඒ අත්‍යවශ්‍යම දේවල් ටික තෙල් ටික බෙහෙත් ටික ගෑස් ටික කෑම ටික මේ වෙලාවේ පවත්වාගෙන ගිහිල්ලා අපිට දෙයගෙනේ කියලා ඊළඟ අවුරුද්දට යනකොට ඒ සුඛෝභෝගී ජීවිත ගෙවපු අයට එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල අවශ්‍යතාව තියෙන අයට යන්න පුළුවන් කියන බලාපොරොත්තුත් එක්ක අපිට අද ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. යලිත් කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. යනුව පවතින තත්ත්වයේ හමුවේ රට වසා දැමීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා. මේ වන විට බිම් මට්ටමේ විශාල වශයෙන් COVID-19 ආසාදිතයයි සැකසහිත රෝග ලක්ෂණවලුන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපිට නියමාකාරයෙන් පරීක්ෂණවලට යොමු කරොත් දහස ඉක්මූ රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමේ වාර්තා වෙන්න පුළුවන් බව තමයි පේන තියෙන්නේ. අපි මේ වෙද්දි ලංකාවේ පවතින තත්ත්වයට ඉතාමත්ම බිය විය යුතුයි. ඒ වගේම COVID-19 රෝගයෙන් විය හැකි ව්‍යසනය පිළිබඳ අපි ඉතාමත්ම බයෙන් කටයුතු කළ යුතුයි. නමුත් මහජනතාව මෙසේ කටයුතු නොකරන බව පේන නිසා අපි ඔවුන්ට අනතුරු අඟවනවා. මේ ඔබගේ හැසිරීමම ඉදිරියේදී ඔබට යම් ව්‍යසනයකට අතවැණීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මේකට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ සමහර වෙලාවට රෝහල් ගත වෙලා එහෙම නැත්නම් ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙයි. දැනට තියෙන තත්ත්වය ඉදිරියේදී වර්ධනය වුණොත් ඒ වගේම දිගින් දිගටම COVID-19 රෝගය මේ විදිහටම පැතිරෙන්න මහජනතාව අවශ්‍ය පහසුකම් සපයලා දුන්නොත් අවශ්‍ය කටයුතු කරොත් ඉදිරියේදී අපිට COVID-19 නිසා නැවත වරක් රට ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන්. ඒක ඇතැම් විට මුළු රටම ලොක්ඩවුන් කිරීමක් එහෙම නැත්නම් සොයන් ලොක්ඩවුන් වීමක් එහෙමත් නැත්නම් රටේ සම්පූර්ණයෙන්ම අකර්මණ වීමක් දක්වා වුවත් වර්ධනය වෙන්න පුළුවන්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදල්ගේ හට පනවා තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදල්ගේ අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටීම නීති විරෝධී යයි තීන්දුව කොට ඔහුගේ රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නීතිඥ රවිහාර පින්නදුවගේ මාර්ගයෙන්. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. මේ අතර ජනාධිපති මන්දිරයට අයිතු ලෙස ඇතුළු වී එහි තිබූ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළේ ඇයි අතරංගුවටගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින් සැකකරු අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එෙහිදී ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිනගමගේ අදාළ සැකකරු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ.
ජනාධිපති මන්දිරයට අයිතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දානිෂ් අලී ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ලහිරු වීරසේකර හා තවත් සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන්ද රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. ඇප නියම වූ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ජූලි 9 වන දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදු කළ පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන නලින් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. මේ අතර මර්ධනයට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධානය කර තිබුණා. ආණ්ඩුවේ රස්තවාදී ප්‍රජාතන්ත්‍රයේ වලපල්ලට විඥාන ගිලපු හේවු විඥාන ගිලපු හේවු पुत्तला मंत्री सनत निशांत कल प्रकाश देशपालन पक्ष सह सिविल संविधान विरोधे पालकल पार्लिमेंट नियोजन मंत्री जनगण टोने देवर ने ඔවුන් ඇතන්ට පත් කරලා ඇල්ල තින්නේ මහ ජනතාව ජනමාධ්‍ය නිදහස කියන එක එන්නේ විශේෂයෙන්ම ජනතාවට තුරුතුරු දැනගැනීමේ තියෙන අයිතිය තහවුරු වෙලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඒ නිසා ජනමාධ්‍ය නිදහස අහිමි කරන්න නැත්නම් ජනමාධ්‍ය තර්ජනය කරලා ජනමාධ්‍ය බය කරලා ඒ හඬ නිහඬ කළොත් එහෙම සිද්ධ වෙන්නේ ජනතාවට සත්‍ය තුරුතුරු දැනගැනීමේ අයිතිය නැති වෙන එක अरे पुतलाम बोलो किएनवा मैं अधिकरण है वग किया नौने करन निर्दोष मिनिस्टर उनका दंडुआम करने इंदिरा को उन अधिकरण है डापाहास करना किसी कैटल वक्त नहीं तो रंजन रामनायक ऐतुले इन्हें अधिकरण डापाहास करें मिनिस्टर सनात निशांतलाट ओने ओने विधियाट नीति आर्थकातने करेगा ने मैं नीति दिए नी සනත් නිශාන්තගේ ප්‍රකාශයත් අධිකරණයට බලවත් අපහාස කිරීමක් තමයි. මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් නීතිය පිළිබඳව අධිකරණය පිළිබඳව මිනිසුරුවරු පිළිබඳව විශාල සමාජයේ ඛේදවාචකයක් නිර්මාණයට පුළුවන්කම තිබෙනවා මෙවැනි අය මේ සිද්ධ කරන ප්‍රකාශත් සමග. නීතිය කියන එක කාටත් එක වෙන්න ඕනි. මන්ත්‍රීතුමාටද හිටපු ඇමතිතුමාටද කියලා බෑ. උදාහරණයක් වශයෙන් ගියේ පෙරේද අපි දැක්කා මර්වින් සිල්ලා මහත්තයවත් අධිකරණයට කැඳවුවා. එතකොට ජනාධිපතිතුමා ආපහු එනවයි කියලා එතුමා ඉනේක හොඳයි ඇවිල්ලා එතුමාවත් නීතියට දැන් ඉතින් ජනාධිපති නෙමෙයිනේ නීතියට හමුවට ගෙනල්ලා මේ හොරකම් කරපු සල්ලි වල සාක්ෂි අරගෙන එතුමා හරහාරි මේ සල්ලි ටික ගන්න ඕනේ ඒ පක්ෂයේ ඉන්න බොහෝ අය විවිධ චෝදනා වලට හොරමරකම් ජඩකම් වලට මිනිමරුම් වලට චෝදනා ලැබලා උසාවියේ නඩු තියන අය එතකොට ඒ අයට කොහොමද අධිකරණයේ සම්බන්ධව සහ විනිශ්චයකාරවරුන් සම්බන්ධව වෛරයක් තියෙනවා ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පෝට්ටු පක්ෂයේ නිල වශයෙන් අධිකරණයට කරපු අපහාසය සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා නියෝග කරන්න කිලිවරලා අපි ඉල්ලීමක් කරන්න කැමැති මේ සම්බන්ධයෙන් වග උත්තර කරුවා ලෙස සැලකිය යුත්තේ සනත් නිශාන්තද එහෙම නැතිනම් පාලක පක්ෂය විදිහට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය විදිහට ඉන්න පොදු ජන පෙරමුණමද මේ අධිකරණය සඳහා වන මේ බලපෑම සහ අධිකරණයට අපහාස කිරීම කළේ කියන එකත් සලකා බලන්න ඕනේ කොහොමත් අධිකරණයට අපහාස කිරීමේ නීතිය කබරගෝයා වුණත් කන්න උණු වුණාම තලගෝයා කරගන්න විදිහට තමයි දැන්ට භාවිතා වෙමින් තියෙන්නේ ඒක දේශපාලන පරිදි ගැනීම සඳහා භාවිතා වෙමින් තියෙන්නේ ඒක ඔප්පු වුණා රංජන් රාමනායක පිළිබඳ සිදුවීමේදී මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය හින්දු ආගමේ යුග චක්‍රයක් පිළිබඳව කතා කරනවා. ඒ හින්දු ආගමේ යුග චක්‍රයන්ට අනුව දැන් මේ අප ජීවත් වෙන්නේ යුග හතරේ අවසානය තුලයි. හින්දු විශ්වාසයට අනුව මේ යුගය කලි යුගය විය යුතුයි. කලි යුගයේ විශේෂ ලක්ෂණ තමයි බැලූ බැලූ අත අසාධාරණයේ රජ කිරීම, අයුක්තිය රජ කිරීම, අසත්‍ය ඉහලින්ම වැජබීම, චාටු කතා වලින් පිරීලා තිබීම මුදලට ඕනෙම පිළිකුල් සහගත අවඩ වැඩක් කිරීම සත්‍ය දැක දැකත්
අසත්‍යම පිළිගැනීම මේ වාක්‍යය තමයි අද ටෙලිවැකියට අප පාදක කරගන්නේ සත්‍ය දැක දැකත් අසත්‍යම පිළිගැනීම අපේ රටේ සමහර කොටස් හරි පුදුමයි හොඳට ඇස් පේනවා කන් ඇහෙනවා දැනුම තියෙනවා නමුත් යන්නෙම බැද්දෙමයි නේද ආ එකක් අමතක වුණා මේ කලි යුගයේ නැත්නම් මේ අඳුරු යුගයේ තවත් එක් ප්‍රධාන සාධකයක් තමයි ලැජ්ජා බය නැතිකම ලැජ්ජා බය නැතිකම ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ නේද අපි උදාහරණයකින්ම බලමුද ජපානයෙන්ම ආරම්භ කරමු මොකද ජනාධිපති රනිල් ජපානයට යන්න ඉන්නවා කියලා වාර්තා වෙනවා ෂින්ෂෝ අබේ කියන්නේ ජපානයේ හිටපු අගමැතිවරේ ජපන් ජාතිකින් අතර ජනප්‍රිය චරිතයක් ශ්‍රී ලාංකීය අපටත් ඔහු හරි වැදගත් පසුගිය ජූලි 8 වෙනිදා ඔහුව ඝාතනය කළා දැන් ඊයේ ජපාන පොලිසියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙනවා ඇයි ෂින්ෂෝ අබේට ආරක්ෂාව දීමේදී පොලිසිය අතින් අත්පසු වීමක් වැරද්දක් වුණා කියලා පිළිගනිමින් ලබා දුන්න ආරක්ෂාවේ දුර්වලකම නිසා තමයි ෂින්ෂෝ අබේට ජීවිතය හැර යන්න වුණේ වෙඩි කන්න වුණේ කියලා පොලිස් ප්‍රධානි ඉටාරු නැකමුරා කියනවා එනිසා මට ගෙදර යන්න ඕනේ කියලා ඔහු ඉල්ලා අස් වෙනවා අපේ කෙනෙකුට මෙහෙම ඉල්ලා අස් වෙන්නම වුණාම කියමුකො නේද ගෙදර නෙවෙයි යන්නේ කොහෙද යන්නේ විදේශ සේවයට එහෙම ගිය අයගේ නම් අපට නම් හොඳට මතකයි මෙහෙම ගත්තම මේ ඇත්තටම කලි යුගය අඳුරු යුගය අපේ රටට විතරද කියලා හිතෙනවා අපේ රටේ පොලිස් ප්‍රධානින් ඉල්ලා අස් වුණා නම් මේ විදිහට කොස්තාපල් කෙනෙක්වත් පොලිස් දෙපාර්තමේන්තුවට ඉතිරි වෙන එකක් නැහැ නේද ඔවුනේ ගාලු මෝදර අරගලයට සංදේශයක් මේ යකඩ පොළවල ඔතාගෙන ඇවිත් පහර දෙනකන් බලාගෙන බකන් නිලාගෙන හිටපු ආරක්ෂක ප්‍රධානින් මේ වන විට එහෙනම් ඉතින් කී පාරක් ඉල්ලාස් වෙන්න ඕනේද නේද කලියුග කාලේ ජපානයේ හැම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ දැන් බලන්න මැලේසියාව මැලේසියාවේ හිටපු අගමැති නජීබ් අවුරුදු 12ක සිර දඬුවමකට යටත් කෙරුණා වයස අවුරුදු 69යි අගමැති වෙලා හිටිය කාලේ ඩොලර් මිලියන 10ක අල්ලසක් බැංකුවකින් ගත්තා කියලා තමයි චෝදනාව අවුරුදු 12ක සිර දඬුවමට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 46ක දඩයකුත් නියම කෙරුණා ඒ කියන්නේ අර වංචා කළ ඩොලර් මිලියන 10 වගේ 4 ගුණයකටත් වඩා වැඩි දඩයක් ඊට වඩා වැදගත් කාරණේ එක නෙවෙයි මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පෙර හිටපු අගමැති නජීබ් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරනවා ඒ තමන්ගේ නීතිඥ මණ්ඩලය වෙනස් කරලා අලුත් නීතිඥ මණ්ඩලයක් සමග අභියාචනයක් දාන්න ඉඩ දෙන්න කියලා නමුත් අගවිනිසුරුතුමිය එය ප්‍රතික්ෂේප කරනවා දැන් ඉතින් හිටපු අගමැතිට හිර යන්න තමයි වෙන්නේ ඒ තමයි මැලේසියාව එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ මොකද හිර යවන්න නඩු අහන්න අධිකරණයට ගෙනියන්න එපායයි නේද මෙහෙ පොලිස් පරීක්ෂණ වලදීම වැඩේ යට යනවා කවුද අප්පා අපේ රටේදී අගමැති කෙනෙකුව අත්අඩංගුවට ගන්න තරම් හයිය තියෙන පොලිස් නිලධාරියා නේද ඇමතිලා මන්ත්‍රීලා විතරක් නෙමෙයි පළාත් සභා දේශපාලනඥයින් ළඟත් දෙකට තුනට නැවෙන අයනේ වැඩි හරියක් ඉන්නේ නේද උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියලා තමයි ඉතින් අපට ඇත්තටම කියන්න වෙන්නේ ලංකාවේ ආසන්නම උදාහරණයක් දෙන්නද අල්ලනවා නම් දඬුවම් දෙන්න නේද චීන පොහොර නැව මතකද ඒ නැවේ ඒ චීන සමාගමේ නම තමයි ෂින්දාවෝ ඒකත් අමතකද දන්නේ නැහැ. අර ලංකාවට කැරකි කැරකි ඉඳලා ගියේ එක නම් ලොකු දෙයක්. මහාචාර්ය මාරඹේ ආචාර්ය වර්ෂිලා වගේ ඒ අයගේ එකමුතුව එදා තිබුණේ නැත්නම් ඒ අහිතකර ශුද්‍ර ජීවි අඩංගු නැව එහෙනම් ඉතින් ලංකාවේ තමයි. දැන් ප්‍රශ්නේ ඒක නෙමේ. පොහොරත් නැහැ. නැවත් පිහින තෙක් මානයක නැහැ. අලුත් පොහොර ආවෙත් නැහැ. අපට මොකද වුනේ රුපියල් කෝටි 140ක් මේ නැවට ගෙවලා තියෙනවා දැන් පෝරත් නැහැ ගෙවපු රුපියල් කෝටි 140ක් නැහැ
තීන්දු තීරණ ගත් අය මිය ගිහින්ද නැහැනි එදා මීට හා කිව් කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරින් තාම ඉන්නවා එදා හිටපු මහින්දානන්ද අලුත්ගමගේ ශසින්ද්‍ර රාජපක්ෂ වැනි ඇමතිලා තාම ඉන්නවා වැරදි තීන්දුවට අත ඔසවපු කැබිනට්ුවේ අයත් තාම ඉන්නවා මේක පොඩි ගාණක් හැබැයි අපේ අය ගහලා තින්නේ ඩොලර් මිලියන ගණන් වලින් ඇත්තටම නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අප සත්‍ය දැක දැකත් අසත්‍යෙම පිළිගැනීම අපේ ටෙලිවැකි තුලින් මේ උත්සාහ දරන්නෙම සත්‍ය පිළිගන්නා ලෙස ඔබට මතක් කිරීමට සත්‍ය පිළිගන්න දවසට අර්ධ සත්‍යක් නැති බව අප තේරුම් ගනීවි එදාට ජපානයේ පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්සුනා වගේ මැලේසියාවේ හිටපුවාග මැති නජීබ්ලා හිරේ යනවා වගේ මෙහෙ අයටත් හිරේ යන්න වේවි නේද දැන් ඉතින් මේ කහලා පන ඵලයන් පෙරේදා කියලා ටෙලිවැකියට hina වෙන්න එපා හොඳේ කියලා මතක් කරනවා අනුග්‍රහය නනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශයේ මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ डीजल लभुने नतिनिसा अददिन बस धावने सीमा किरीमट बस रथ संगम तीरणे करते विनवा मैतर ऑटो डीजल नौकावा कद दिवयनट पेमिनीमट नियमिताय अदात प्रदेश किहिपेकम डीजल पोलिम दक्नट लभुना රටතුල යලිත ඩීසල් හිඟයක් මතු වී තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පිරවුම්හල් අසල අදත් ඩීසල් පෝලිම් දක්නට ලැබුණා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නැතිකම හමුවේ වසා දමා තිබුණා. දා සීමිත විදිහට අර පෙර තිබුණ විදිහටම පෝලිම් වැඩි වෙමින් පවතින බව තමයි අපිට මේ ලංකාව පුරාම තියෙන පිරවුම්හල් වලින් දැනගන්න ලැබිලා තියෙන්නේ. අපිට දැන් වෙලා තියෙන පිරවුම්හල් හිමියන් හැටියට ලබා දෙන්න තෙල් නැතිකම. විශාල ඉන්ධනහල් ප්‍රමාණයක් තෙල් නොමැතිකම නිසා වසා දමා තමයි තියෙන්නේ. ඒ තෙල් ලබා දීමේ යම් කිසි කිසියම් වූ අඩුපාඩුවක් තිබෙන බව අපිට මේ පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කිරීමේදී දැනගන්න ලැබිලා තියෙනවා. ළංගම ඩිපෝ සඳහා ඩීසල් නිකුත් කර තිබුණේ නැති නිසා ළංගම සහ පෞද්ගලික යන දෙයන්ශේම බස් රථ සඳහා ප්‍රමාණවත් ඩීසල් නැති බව වාර්තා වුණා. මේ නිසා බස් දහවන කටයුතු වලටත් අද බාධා එල්ල වුණා. මේවන විට බස් ධාවන සිදු වෙන්නේ 150ක වගේ ධාරිතාවෙන් ධාවිත ගොඩක් ප්‍රදේශවල ධාවන ඇනීට්ලා තියෙන දුරගමන් සේවාවත් යම් ආකාරයේ ඇනීටීමක් තියෙනවා කෙසේ වෙතත් අද හෙට සහ නිදා නිවාඩු දින දෙකක් නිසා ගැටලුවක් වෙන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙනවා හෙට සහ නිදා වෙන විට ඉන්ධන ලැබුණොත් සඳාගෙන විට බස් සේවාව යථාතත්ත්වයට පත් කරන්න මේ අතර දිවයිනට ළඟා වූ සුපර් ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබැමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර තිබෙනවා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ බැංකු කටයුතු ප්‍රමාද වුණ නිසා සුපර් ඩීසල් නෞකාවේ ගොඩබැමේ කටයුතු ප්‍රමාද වුණ බවයි මේක මේ බැංකු ප්‍රශ්නයක් නෙමෙයි තෙල් සංස්ථාවේ මිල ගණන් ගෙන්නූප තිබෙන දූෂිත ක්‍රමයේ උන්දා දැඩි ගැටලුවක් ඒ නැවේම 10000ක් බා ගන්න පුළුවන් නම් ඉතුරු ටික මොකක්ද ප්‍රමාද ගාස්තු කියන්නේ සෙල්ලම නෙමෙයි 18000යි මෙච්චර කල් අපි දවසට ගෙවි දැන් ඩොලර් 24000ක් ගෙවන දිනකට ඒක සැප්තැම්බර් පළවෙනි දිනේ ඩොලර් 30000 දක්වා වැඩි කරලා තෙල් පෝලිං වලට තෙල් නොගියේ තෙල් සංස්ථාවේ සමාගමේ නිලධාරී දේශපාලන පාලකයාගේ අනුමැතිය මත කළු කඩේට යවපු හිඳයි මේ අතර මෙට්‍රික් ටොන් 40000ක් රැගත් ඔටෝ ඩීසල් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දියාව තිරිගුපිටි අපනයනීය සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුවේදී. යුක්‍රේනයේ සහ රුසියානු යුදගැටුම හේතුවෙන් මේවන විට ගෝලීය තිරිඟු සැපයුම් දාමය බිඳ වැටෙමින් පවතිනවා. යුක්‍රේනයේ ලොව විශාලතම තිරිඟු අපනයනකරු වෙනවා. ඉන්දියාව ලොව දෙවන විශාලතම තිරිඟු අපනයනකරුවෙක්. ගෝලීය තිරිඟු සැපයුම් දාමය බිඳ වැටීමෙන් ඉන්දියාවටද ඒ තදින් බලපා තිබෙනවා. ඒ තිරිඟු අපනයනයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම තිරිඟු පිටි ගෙන්වන්නේ ඉන්දියාවෙන්. ඒ අනුව ඉදිරියේදී මෙරට තිරිඟු පිටි හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුවී තිබෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ පවසන්නේ අප විකල්පයක් ලෙස තුර්කිය සහ යුක්‍රේනයෙන් තිරිඟු පිටි ආනයනය කළ යුතු බවයි. නමුත් ඒ සඳහා විශාල කාල සීමාවක් ගතවන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිමල් සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
එසේ ඉදිරියේදී තිරුඟු පිටි හිඟයක් ඇති වුවහොත් සියලුම බේකරි නිෂ්පාදනවල හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදු විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අද වන විට බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය කරන තිරුඟු පිටි විශාල හිඟයක් පවතිනවා. විශේෂයෙන්ම පහුගිය ටිකේ ඉන්දියාවෙන් පිටි ආනයනය කළ තමයි අපේ උත්පාදන සැරලන සැපයුම ලබා කරගත්තේ. ඉන්දියාවෙන් පිටි සැපයුම නැවැත්තුව විතරයි ලංකාවේ තියෙන පිටි ටික ඉතාමත්ම අධික මිල ගණන් යටතේ අලෙවි කරලා බේකරි හිමියා සූරා කෑමට පටන් අරන් තියෙනවා. අද වෙනකොට බේකරි 1000ක් 1500ක් සම්පූර්ණයෙන්ම සාදාලා ඉවරයි. ඉදිරියේදී පාන් ඇතුළු සියලුම දේවල් පෝරිමේ ගිහිල්ලා ගන්න සිද්ධ වෙනවා. පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් අමරිකානු රජය විසින් මෙරටට පිරිනමා තිබෙනවා. මෙම වියලි ආහාර තොගය බාර දීම මෙරට අමරිකානු තානාපතිනි ජූලි චාන් අතින් අද නිල වශයෙන් සිදු කෙරුණා. ඒ වත්තල මුතුරාජවෙල පිහිටි ස්පෙක්ට්‍රා ගබඩ සංකීර්ණයේදී. එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.